බාධක ඉවත් කළා. අඩුකල ලීසින් පොලිය තවත් අඩුකලා. සිංග ෆිනෑන්ස් ජාතික පුවත්පත් කාටුන් බලනකොට දිවයින පුවත්පතේ කාටුනේ මේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඉන්නවා මේ සීසෝ පදිනවා රජයේ සේවක පඩි වැඩි කළා කියලා ඔන්න සීසෝ පදිද්දිම රජයේ සේවකයා උඩින් ගිහිල්ලා වැටෙනවා සාමාන්‍ය ජනතාවගේ බත්පතට නැත්තම් මේ පිඟානට වැටෙන්නේ බෙම්පියා දිවයින කාටුනේ අයවැයයි ශ්‍රී ලංකා ක්‍රිකටුයි එක වගේ නේද බෙම්පියෝ එමුකෝ චාලි අයියේ ඔය දෙකෙන්ම ජනතාව බලාපොරොත්තුෙන් හිතන් ඉන දේවල් වෙන්නේ නැහනේ ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ රටේ අර්බුදයට අයවැයෙන් උත්තරයක් නැහැ කියලා නාමල් කියන්නේ අර්බුදයට උත්තරයක් නැහැ වගේම මැතිවරණේදී කට උත්තරත් නැහැ කියලා තමයි කියන්නේ. ඔන්න අරුණ පුවත්පතේ කාටුනේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය තමයි තියෙන්නේ. ශාමි සිල මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා මේ මහන්සියෙන් හති දමල වගේ ඉන්නේ. මං හිතන්නේ මේ පන්දුවට පහර දීලා ක්‍රීඩා මාත්‍යවරයා තමයි පන්දුව එල්ල කරන්නේ. කෝප් කමිටුවේ සභාපතිවරයාද මේ ඉන්නේ මේ තුවායක් වතුර බෝතල් ටිකක් එහෙම අරගෙන දුවගෙන. සුවාරිස් කාටුනේ දාසහප්පු වලානගේ ආර්ථිකය වැට්ටුවට ගෝඨා මහින්ද බැසිල් වරද බාර ගන්න ඕනෙලු. එතකොට එකට වන්දි ගෙවන්නේ කවුද? මං හිතන්නේ මේ සාමාන්‍ය ජනතාව කියන්නේ සුවාරිස් අපි කියලා. අපි තමයි වන්දි ගෙවන්න ඕනේ. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ජනාධිපතිතුමා කියනවා එයාට ඕනෑ ක්‍රිකට් වලින් ආයමත් රට දිනවන්නලු. ප්‍රශ්නයක්. එතකොට සාගලට එම්.ඩී. විරරත්නගේ මරිසිපාල කාටුනේ ණය අරගෙන ඉදිරියට යන්න බෑ කියලා වජිර අබේවර්ධන කියනවා. විකුණලා පුළුවන්ද? එහෙමයි අහන්නේ. අයවැය ගැන තවත් කාටුනයක් තියෙනවා. පසුගිය අයවැයේ ප්‍රගතිය සොයන්න පත් කරනවා කිව්ව ආයතනේ තවම නැහැ. විපක්ෂ නායකවරයා මේ අහන්නේ ජනාධිපතිවරයාගෙන්. ජනාධිපතිවරයාද මේ කියන්නේ? හරි. ඒ ආයතනේ හොයන්න තව ආයතනයක් පත් කරන්න. කියලා තමයි කියන්නේ මාබිම පුවත්පතේ දවසේ පද 4 අවසන් වශයෙන් යොදා ගන්නවා. කියවා බලන විට බන දෙසුමක් වැනිය. ණයබදු දෙකම බුදුබණටත් පටහැනිය. බියසැක හීනවල වෙනසක් නොපෙනුනිය. අයවැය නාය ගිය මහකන්දක් වැනිය.